වැඩි කතා ඕනේ නැහැ. මං අත ඔයාලගෙන් අහනවා ඉෂාර. ඉෂාර එහෙමත් නැත්නම් රදීෂ් එහෙමත් නැත්නම් ඔයාලගේ ඉෂාර සර් ගැන ඔයාලට පුළුවන්ද ලස්සන හදවතින්ම ලස්සන වචනයක් ඉෂාර වෙනුවෙන් රදීෂ් වෙනුවෙන් ඔයාලගේ ගුරුවරයා වෙනුවෙන් සටහන් කරන්න. එතෙන් එදා ඉක්මනින්ම දෙවෙනිනිමට ඇවිල්ලා අපි මේට කලින් දැකලා තියෙනවා ඒ අවුරුදු කුමාරයා විදියට. ඒත් මෙච්චර ආදරය කරන තරමටම ඉෂාර එදා හදවත් තුළට ආවේ නැහැ. ඒත් දෙවෙනිනිම තුළින් ගොඩාක් ප්‍රේක්ෂකයන් ඉෂාරව දැනගත්තා. ඒ වගේම ඉෂාරට ගොඩාක් ආදරය කරන්න පටන් ගත්තා. ඉෂාර කියන චරිතෙට නෙමෙයි රදීෂ් කියන චරිතෙට. එතෙන් රදීෂ් තුළින් ඉෂාරට ආදරය කරන්න පටන් ගත්තා. ඒ වගේම රදීෂ් ආදර හිත්වල දරුවන්ගේ හිත්වල මේ හැමෝගෙම ආදරණීය ගුරුවරයෙක් වුණා. පෙම්වතෙක් වුණා. පුතෙක් වුණා. සහෝදරයෙක් වුණා. එතෙන් එදා ඉක්මනින් කට්ටියගේ හදවත් තුළට ඉතා ඉක්මනින් රිංගපු විදිය බලන්නක. ඇත්තටම මේ වගේ චාන්ස් එන්නේ ඇත්තටම කලාතුරකින්. ඉතින් ඉෂාර රදීෂ් ගුරුතුමාට අපි කොච්චර ආදරය කරනවද කියලා වචන වලින් අපිට ඒක කියාගන්න බෑ. මම දන්නවා ඔයාලට ඒක ගලපන්න බෑ අකුරු වලට. ඒ වුණාට ඉෂාරට ආදරය කරන අය රදීෂ්ට ආදරය කරන අය ඉෂාර සර්ට ආදරය කරන අය අනිවාර්යයෙන්ම ලස්සන කමෙන්ට් එකක් දාගෙන යමුද? ගිහින් එන්න පරිස්සමට ඉන්න. මම ඔයාලගේ ආදරණීය එහෙලිය නේෂ්.